විශේෂයෙන්ම දුමින්සානාගේ මැතිතුමා එවලා තිබෙනවා පිටු අටක විතර ලිපියක් පක්ෂයේ සංවිධායකවරුන්ට විශේෂයෙන්ම පක්ෂයේ සභාපතිතුමාට ඇඩ්‍රස් කළා ඒ එහි තියෙන කරුණු සම්පූර්ණයෙන් අසත්‍ය සහ විකෘති කරුණු එදෝ දන්නේ නැති ගාර්ණ ගණනාවකුත් ඒක ඇතුලේ තිබෙනවා එක එක්කෙනාගෙන් අහලා ලියාගත්තේ මොකද එතුමා අපේ පක්ෂයේ තීරණයට පටහැනිව ක්‍රියා කිරීම නිසා එතුමාගේ පක්ෂ සමාජිකත්වය තහනම් කරලා තිබෙන්නේ දැනට ඒ අනුව අපි දැනට එතුමාට කිසිම ක්‍රියාවකට අපි අපේ පක්ෂයේ තියෙන කිසිම දෙයකට එන්න කියලා අපි ආරාධනා කරන්නේ නැහැ ඒක ඒ වගේම එතුමාට විරුද්ධව විනය පරීක්ෂණයක් තාම පටන් ගන්න නැහැ හැබැයි පක්ෂයේ මේ විදියටම පක්ෂයේ විනය ක්‍රියාමාර්ග වලට එරෙහිව ගිය අට දිනකට විරුද්ධව අපි විනය ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා ඒ කියන්නේ චෝදනා පත්‍ර යැවීමට පෙර ආතුව අපි ඔවුන්ගෙන් නිදහසට කරුණු විමසීමක් කරලා තිබෙනවා මෙන්න 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 මේ ක්‍රියා සම්බන්ධව ඔබට කියන්න තියෙන්නේ මොනවද කියලා ඒ සම්බන්ධව දැනට නඩු පහරලා තියෙනවා නිමල් සිරිපාල අමාත්‍යතුමා ඒ නඩුවේදී දිස්ත්‍රික් උසාවියේදී අපි ඒක ජයග්‍රහණය කරා ඊළඟට එතුමා ඇපීල් කෝට් එකෙන් එතුමා ජයග්‍රහණය කරා ඉතින් පස්සේ අපි දැන් මේක ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුව පවරලා තිබෙනවා ඉතිරි හත් දෙනා සම්බන්ධව අපි ලිපි යවලා තිබෙනවා විනය පරීක්ෂණ පැවැත්වීම සඳහා නමුත් එතුමන්ලා අපිට යවලා තිබෙනවා නිමල් සිරිපාල මැතිතුමා සම්බන්ධව ගත තීන්දුව මත ඒ අයටත් ඒ සාධාරණ තිස්ස කරනවා නම් වුන් නඩුවලට යන්නේ නැහැ කියලා නැත්තම් නඩු පවරනවා කියලා මේ ක්‍රියාදාමයේ තියෙද්දී ඇත්තටම අපේ පක්ෂේ ගරු සභාපතිතුමත් එක්ක මේ අය ඇවිල්ලා සාකච්ඡා කරා අපිත් ඒකට සම්බන්ධ වුණා ඒ අනුව අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ඒ පිරිසත් එක්ක සාකච්ඡා කරන්න කොහොමද අපි පක්ෂයත් එක්ක එකට එකතු වෙලා වැඩ කරන්න කියලා නමුත් ඒ ක්‍රියාදාමයේ එහෙම තියෙද්දි තමයි දුමින්සානාගේ මැතිතුමා මේ ලිපිය එවලා තිබෙන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ බොහොම පැහැදිලිව එතුමාගේ පක්ෂ සමාජිකත්වය අපි තහනම් කරලා තියෙන්නේ. හැබැයි එතුමාට අපි විනය පරීක්ෂණයක් කැඳෙව්වේ නැහැ. ඒ නිසා එතුමා මේ පහුගිය කාලවකවාන තුල පක්ෂය ඇතුලේ සිද්ධ වුණ කිසිදු දෙයක් ගැන එතුමා දන්නේ නැහැ. මොකද එතුමා කිසිම උත්සවයකට හෝ දේශපාලන මණ්ඩලයට හෝ මධ්‍යම කාර්ක සභාවට හෝ මැයි දිනේට හෝ කිසිම දෙයකට එතුමා සම්බන්ධ නොවන නිසා එනිසා මේ ලියුමේ තිබෙන කරුණු සියල්ලම අසත්‍ය ඒ වගේම ගොතන ලද මේ පක්ෂය හැමදාම අපි ඉතිහාසයේ දැකපු දෙයක් තමයි මේ පක්ෂය ශක්තිමත්ව ගොඩනැගෙන හැම වෙලාවකම මේ පක්ෂයට ද්‍රෝහිකම් කරන පිරිස්වල අනුමැතිය ඇතුව මේ පක්ෂය කඩා බිඳ දැමීම සඳහා වන ක්‍රියාමාර්ග ඉතිහාසය පුරා ක්‍රියාත්මක වෙලා තිබෙනවා. එන් දුමින්සානාගේ මහත්තයාගේ ලිපියත් ඔය ක්‍රියාකාරකමේම එක ක්‍රියාමාර්ගයක් විදිහටයි අපි දකින්නේ. මොකද හේතුව අපි ඊටාම සාර්ථක මැයි දිනයක් කරා. දුමින්සානාගේ මහත්තයා හිතුවා එයා නැතුව මේ මැයි දිනය කරන්න බැරි වෙයි කියලා. ඉතින් අනිත් අයත් හිතුවා එයා නැතුවත් මේක කරන්න බැරි වෙයි කියලා. හැබැයි අපේ සියලුම සංවිධායකවරුන්ගේ කැපවීමෙන් අපේ මේ දින කමිටුවේ අපේ ශානුජිලාල් මැතිතුමා ඇතුළු මේ දින කමිටුවේ ශක්තියෙන් අපේ පක්ෂේ ගරු සභාපතිතුමාගේ නායකත්වයෙන් ඊටාම දවැන්ත 20000කට අධික දවැන්ත ජනතාවක් සහිතව මහනුවර නගරයේ අපි මහා දවැන්ත මේ දිනයක් පැවැත්තුවා. ඒකෙන් නැවත පල්ලෙහා හිටපු අපේ පාක්ෂිකයන් අවදි වුණා. පල්ලෙහා හිටපු අපේ ප්‍රායසභා අපේක්ෂකයන් ශක්තිමත් වුණා. පල්ලෙහා හිටපු අපේ සංවිධායකවරුන් විශාල ශක්තියක් දුන්නා මේ දිනේට. ඉතින් ඒකත් එක්ක මේක ඉවස දරා ගන්න බැරි පිරිසක් නැවතත් මේ පක්ෂයේ අර්බුද ඇති කරන්න අවශ්‍ය කරන කටයුතු ටික සකස් කරමින් තිබෙනවා. එයි එක කූටක් ප්‍රාප්ති එක පියවරක් තමයි දුමින්සානාගේ මහත්තයාගේම ලිපිය. ඒ නිසා ඒ පිළිබඳව මම නම් සත පහකටවත් ගණන් ගන්නේ නැහැ. මොකද ඒ මුළු ලිපියෙම තිබිච්ච කරුණු සම්පූර්ණයෙන් අවලාද බොරු අසත්‍ය සහිත කරුණු සහිතවයි ඒක තිබුණේ. ඒ නිසා එක එක්කෙනාගෙන් දැනගත්ත කරුණු කතා කරලා හරියන්නේ නැහැ. මම පක්ෂ ලේකම්වරයා විදිහට ඒකට උත්තර දෙන්න යන්නේ නැහැ. මොකද හේතුව ඒ අවලාද වලට උත්තර දෙන්න තරම් කාලය නාස්ති කරන්න මට උවමනාවක් නැහැ. අපි දන්නවා දුමින්සානාගේ මහත්තයා ඉන්නේ අද විපක්ෂයේ ඉඳගෙන.
හැබැයි කිසිදු වෙලාවක විපක්ෂයේ කිසිදු කාරණයක් ගැන මම අහන්න කැමති මේ රටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනතාවගෙන් පෞගිය මාස කීපය ඇතුළත එක වචනයක් පක්ෂය වෙනුවෙන් හෝ නැත්තම් මේ රටේ විපක්ෂය වෙනුවෙන් හෝ දුවින් සනායක මහත්තයා කතා කරලා තියෙනවද කියලා. දෙවන කාරණේ තමයි මේ රටේ මේ පාර්ලිමේන්තුවේ තිබුණ ආණ්ඩුවේ හැම ඡන්දයකටම දුවින් සනායක මහත්තයා ඡන්ද දුන්නා. අයවැයට ඡන්ද දුන්නා. IMF ගණුවෙන් ඡන්ද දුන්නා. ඊළඟට විදුලි බල පනත වෙනුවෙන් ඡන්ද දුන්නා. ඊටාම නරක කාරණා ඕන දෙයකට එතුමා ඡන්දේ පාවිච්චි කරලා දිනවා ආණ්ඩුවට. ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේ ඉන්නේ පක්ෂයත් එක්ක හරියටම මන්ත්‍රීවරු පස් දෙනයි. දැනට අපිත් එක්ක එකට එකතුලා ඉන්නේ. තව යම් පිරිසක් අපිත් එක්ක සාකච්ඡා කරමින් ඉන්නවා. එහෙනම් දුමින් සනායක මහත්තයා ඉන්න තැන පිළිබඳව මට තාම ගැටලුවක් තියෙනවා. මොකද ඔහු ආණ්ඩුවෙත් නැහැ විපක්ෂෙත් නැහැ. ඔහු ඉන්නේ ගන්ධබ්බ යුගයේ. මොකද හේතුව හෙට උදේ කැබිනට් එකක් හම්බෙයි කියලා බලාපොරොත්තුෙන් නැත්නම් හෙට උදේ රාජ්‍ය මන්ත්‍රීකමක් හම්බෙයි කියලා බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් මේ පක්ෂය ශක්තිමත් ඉදිරියට ගෙන එනකොට මෙවැනි ලිපි ලිවීම ඉතින් මං හිතන්නේ ලොකු කාරණයක් නෙවෙයි. ඒ නිසා මම ඒක ගැන කනගාටු වෙන්නේ නැහැ. එතුමාට ඒ කඩාවැටීම තේරලා තිබෙනවා. මොකද ගිය පළාත් පාලන මැතිවරණයේදී අපි බොහොම පැහැදිලිව ඉතාම හොඳ ශක්තිමත් කණ්ඩායමක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් කරා. ඒ දිස්ත්‍රික්කයේ අනුරාධපුර මුළු ලංකා පුරාම අපි මේ අපේක්ෂකයන් විනුවෙන් කතා කරමින් යනකොට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඒක සම්පූර්ණයෙන් කඩාකප්පල් කර අදු මිනිසානාග මැතිතුමා විතරක් නෙමෙයි කඩාකප්පල් කරලා පහුදා උදේ එතුමගේ හෙන්චයියන් කීප දෙනෙක් යවලා මම ආවෙ නැහැයි කියලා වෙනත් මාධ්‍ය සම්දර්ශනිකුත් එකෙන් දැම්මා. ඒ අය මාධ්‍ය සම්දර්ශන දාන්න බොහොම දක්ෂ අය. ඉතින් මම මාධ්‍ය සම්දර්ශන වලට ඒ තරම් කැමති නැහැ. මොකද හේතුව ඊට වැඩි අපි වැඩත් එක්ක ජීවත් වෙච්ච මිනිස්සු. ඒ වගේම පහුගිය දින කීපයට කලින් ඇති වුණ සංවාදයක් පිළිබඳව මේ මාධ්‍ය වලින් වාර්තා කරා. ඒ සිදු වුණ සංවාදය සම්පූර්ණයෙන් පරිගත කරමින් පස්සේ ඒ පරිගත කිරීම දුමින් සනායක මහත්මයාගේ ලේකම්වරේ කරා තමයි ලංකාවේ තිබිච්ච සියලුම මාධ්‍ය ආයතන වලට ඇරියේ. ඒ නිසා මේ පක්ෂය විනාශ කිරීම සඳහා එළියේ ඉඳලා ඇතුලේ ඉඳලා කුමන්ත්‍රණ කරන සියලු දෙනාට කියන්න තියෙන්නේ අපි කුමන්ත්‍රණ කරුවන් හොඳින් හඳුනගෙන තියෙනවා. කුමන්ත්‍රණ කරුවන් එක්ක අපි වැඩ කරන හැටිත් දන්නවා. මේ පක්ෂය ඉදිරියට ගෙන යෑමේදී අපේ පක්ෂ නායකතුමාව ආරක්ෂා කරගෙන අපි ඉදිරියට යනවා කියන එකයි මට කියන්න තියෙන්නේ. මේ සම්බන්ධව මම ලිපියක් කුඩා කරුණු ප්‍රමාණයක් සහිතව ලිපියක් සකස් කරනවා අපේ පක්ෂයේ ගරු සභාපතිතුමාට යැවීම සඳහා. එතනින් පස්සේ ඒ අපේ මධ්‍යම කාරක සභාවේ සමාජිකයන්ට දේශපාලන මණ්ඩලයේ සමාජිකයන්ට එය ලබා දෙන කටයුතු කරනවා. ඊට අමතරව මේ පිළිබඳව පක්ෂයේ විදියට තීන්දුවක් ගැනීම තවත් ප්‍රමාද වෙනවා නම් අපේ පක්ෂයේ ගරු සභාපතිතුමා ඇතුළු අනෙකුත් අය මගේ බලාපොරොත්තු තියෙනවා මීටත් වඩා දුමින් සනායක මහත්තයා දින පිටු 8ක ලිපියක් පිටු 8 වෙනුවට පිටු 25ක 30ක පොතක් හරි මට ලියන්න සූදානම්. මොකද දුමින් සනායක මහත්තයා මේ පක්ෂේ පාවා දෙන්න කරපු ක්‍රියාකාරකම් සියල්ල මම ඒකේ හෙලි කරනවා. මොකද හේතුව එතුමා මේ පක්ෂේ පාවා දෙන්න කරපු කටයුතු ටික අද මේ පක්ෂේ ආරක්ෂා කරගෙන යන දයාසිරි ජයසේකර විරුද්ධව ගහන මඩවලට මම පිළිතුරු දෙන්නේ ওই විදිහට නෙවෙයි. ඒ නිසා ඒක මම ලිඛිතව ලියලා ලංකාවේ ඉන්න සියලුම අපේ සංවිධායකවරුන්ට මම එවනවා. ඒක කියවලා බලපුවාම සංවිධායකවරුන් තේරෙයි කවුද ද්‍රෝහියා කවුද වීරයා කියලා. ඒ නිසා මම ඊට වඩා කතා කරන්න යන්නේ නැහැ. මම විශේෂයෙන් කියන්න කැමති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැගිටින හැම වෙලාවකම මෙවැනි චෞර තමන්ගේ තනතුරු වෙනුවෙන් වන්දිබට්ටකම් කරන මෙවැනි බත්බැලයන් විශාල සංඛ්‍යාවක් මේ ඉතිහාසයේ මේ පක්ෂේ ඉඳලා තියෙනවා. ඉතින් මේ බත්බැලයන්ගේ තව එක්කෙනෙක් තමයි මේ ලිපි ලියලා තියෙන්නේ. ඒක ගැන මම කනගාටු වෙන්නේ නැහැ. ඒක අපි හීන් කෙඳිරිල්ලක් ගැන විතරයි හීන් කෙඳිරිල්ලක් කියලා විතරයි මට ඒක කියන්න තියෙන්නේ. මහත්තයා ජාතික සංවිධානයෙන් අයින් කළා කියලා සම්බන්ධවද මම හරියට කියන්න ඕනේ. මොනනම් දන්නේ නැහැ සම්බන්ධ. එතුම ඉවත් කළාද තියෙන්නේ දැන්? ජාතික සංවිධානයෙන් ඉවත් කරනවද කොහොමද? නැහැ මම දන්නේ නැහැ. දැන් මෙහෙමයි අපේ බලන්න ඕනේ ඊළඟට ගරු අපේ ගරු සභාපතිවත් එක්ක සාකච්ඡා කරලා ඊළඟට මොකද ගන්න තීරණේ. තාම එහෙම තීරණයක් කරන්න නැහැ නේ? නැහැ. තමන් දන්නේ නැහැ තාම. දැන් එතකොට මේ ඔබතුමාලා දැන් මේ ජේෂ්ඨයෙක් නේ ජුබින් දිසානායක මහතා කියන්නේ. එතකොට මෙහෙම ජේෂ්ඨයෝ අයින් කරගෙන නිදහස් පක්ෂයට ගමනක් තියේද?
නැති ජේෂ්ඨෝ ඉන්නෝනේ ජේෂ්ඨෝ මොකද තමයි තියෙන ප්‍රශ්නේ පක්ෂය හැමදාම ජේෂ්ඨයි ජේෂ්ඨයි කියලා හිටපු කට්ටිය පක්ෂය වෙනුවෙන් වැඩ කරේ නැහැ පක්ෂයෙන් තීන්දුව වෙනුවෙන් වැඩ කරේ නැහැ ඒගොල්ලන්ගේ පුද්ගලික උමනාපකම් වෙනුවෙන් වැඩ කරා නැති ජේෂ්ඨෝ හරණම් ඉන්නෙපැයි එක තීන්දුවක් ගත්තම පක්ෂයේ මධ්‍යම කාර්ය සභාව ගන්න තීන්දුවේ දේශපාලන මණ්ඩලය ගන්න තීන්දුවේ ඒක ඉන්න ඕනේ ඒක ඉන්න නැතුව තමන්ගේ ජේෂ්ඨකම පෙන්නලා පාට් එක දාලා ආණ්ඩුවේ තනතුරු ගන්න ज्यादा ताम दुमसाग महत्व इन्े तमंगे नील निवसे अभी विपक्ष इन्नी विपक्ष के नील निवसे बुड़वा अभी ना मम ना अमा दूर मास मम नील निवसे मास बुड़वा सामान्य तनक वागन का अद मम कुली निवस इन्न अब दुमसाग महत्व एक दस वंश अणुगण या ताता नील निवसे तम तामत्ती हेम इंद बैनी आंडे इन पुलवाणी विपक्ष इन्होनी बरी गलवाणी दिन प्रश्न दीन सामी ज्येष्ठ ने पावित गल पक्ष तमंट ओण तेबल्ट तलुकने इटे अब हकी आवाकना इट बड़ी तब पल इन अलू आधुनिक आय अब ज्येष्ठ मे ऊनीम दक्ष आईनो मे पक्ष इधरीट गिनी पौगे काल वकवाणु विपक्ष कथा करे अरे श्रीलंका दास पक्ष कथा करे नेता आंडून ना कथा कर विपक्ष कथा कर දේශපාලන මණ්ඩල මේ මණ්ඩල ඒකකතාවයේ උනේ අත ලකුණෙන් තරඟ කරන්න ඔබතුමා තමයි මේ ඔබතුමාට ඕන විදිහට විකෘති කරලා ඉවර වෙලා සම්දානගත වෙනවා කියන කාරණාව මතු කරගෙන ඔබතුමායි තමයි මේ වලකට ඇදලා දැම්ම කියලා චෝදනා කරන්නේ ඒක ඔබතුමා ගත්ත තීරණ මෙහෙම නැත්නම් මොකද්ද මේ කතාව සත්‍යතාව මම ගත්ත තීන්දුවක් නෙමේ බොහොම පැහැදිලිව දේශ ඒ පිළිබඳව හොඳට දන්නේ මම නෙමේ අපේ ගරු සභාපතිතුමා ඉතින් ගරු සභාපතිතුමාගෙන් අහුවුත් කියයි මේ සම්දානේ හදන්න කිව්වේ කවුද मे संधाने विनुन श्रीलंका निदास पक्ष अत लकुन उतारी सुधाम कऊद इलांगट संधाने विनुन संधाने नायकत्व तैयारी कऊद मे सियालम मम तनियम गतु ने मेक सभापत्म दिन्न उत्तर ममट उत्तर दीयुत नैकिल विश्वासकरण मगोद देशपालन मंडले एवं तीन गति नै देशपालन मंडले तीन गत्ता समारसान बल अभी अत लकुण तरंकरण समारतम बल अभी तत्व क्रियाकोनेतु अतलकुण तरंगिरी संबंध आवाय पे समार प्रदेश बल मे अर्बुदे आवाम उदाहरण कुरनाल डिस्ट्रिके अभी एकतीर्णे करे विनयतु अकिदने मे आ डिस्ट्रिकल सियलुम आसन संविधायक निकटकला सागच्छाकदापि डिस्ट्रिके मंत्रियोर हयदने पहुट्टे मंत्रियोर अभी तक इकटेकून एनिसा अभी इकटयाम हुदयकिन मते तिबुण एनिसा अभी एक तीर्ण गत्त हयसी असूदने अपेक्षक हिटिया हयसी असूदने पंस्य पणा कपी अरगत्ते यानी ये तरह शक्तिमत्पी गुणनग गत्ति एनिसा मगिधन्य संधान खदन पक्षा दीकरण दीकरण निवेयि पक्षा खदन एनिसा एक सदा अभी गत्त पीवर अभी इदिरेट इदिरेट गिनियन पक्षवल विविध अर्बुद अर्बुद ऐ थिंक ओवा एवं एवट मून दीगे देशपालन के अहमदाम अभी हुंदे नरक ओवाट मून दीगे बेना देशपालन इन सभापति हेतु मेहम प्रसिद्ध मेहम लिवन लिया पुलवा अभी सामान्य विनयाक्ति पक्षक अभी सामान्य विनयाक्ति पक्षक हिटपु जाति संविधायक पुलवा इतपाट पुलवांग ओण मेक मध्यम कार्य सभा लिया नतुव नत्ता अपे देशपालन मंडल लिया हेम नतुव पिट इंदगेन पक्षे दिपिन अभ्यंतर कारण पिली बांधव एलिए मुड़ू माध्यटम रटे धनुवत्कर्मी
अपे आसन संविधायक बोरु तोर तोर सपेमीन मेहम कुमंत्रणे गिरीम पक्ष विरुद्ध करना कुमंत्रण अभी दकीसा ये संबंध तीन दुआ दंड अपे पक्षे गर सभापत्व पक्षे गर सभापत्व दंडवा मे बलवेग पिटिपासी कौतुकी मे तुम पीएंगन बलवेग तम नवत मे मे दुमसा नायक पिटिपास तीन तीन सा अभी भूम पहदिलीव पक्षे नायकत् आरक्षा करयुति पक्ष नायकत् आरक्षा गिरी मे पमन अपे पक्षे गिणियन पूर्व ये सदा मम इतिहास किसीदु कंदेशीय कि तौरव मंगे तो आरक्षा कर मगदे श्रीलंका निदास पक्ष आरक्षा वे नोड़ी सा अपे अर्बुद दिवन मंगे तो बता पुद्दलिको कथा कर मेवागे पक्षे दिपे अर्बुद पक्षे तींदु पीली बंदव लिपिलियला मेरा विहिलु सपे किसीम हिटपु लेखंबर हिटपु लेखंबर मेराटे मे पक्षे गत वेरदी तींदु गणना वक्तन मिंसाणा मत गत तींदु वेरदी अरुण गत वेरदी तींदु पीली बंदव मम मेराटे अपे पाक्षिक दवसक धनवत् करतकाल मट मुकुद कि भय मम्मी मीट वैडिये कारण कि मुकुद हेतु मे युमा दुन लिपिट पिलीर मे मध्यम के गहनिंद तमाइ मे पिलीर मट दिन्न सिद्धुन मम मे पिल कथा नौकर तमाइ इन हिता नीति युम ल्यूम के पक्षेट ओ मध्य दु मम मुकुद कि भाई इतनी पास मध्यम के गहपुण सातमाइ मेट मट उत्तर दिन्न सिद्धुनि एक मैं कड़गाट मे पक्षे यम अर्बुद पिलीबंद वारी මාධ්‍ය දිරේ කතා කරන්න ලැබීම ගැන මම කනගාටු වෙනවා. දැන් ඔබතුමාගේ ප්‍රකාශය වුණා මේ හිටපු ජාතික සංවිධානය කියලා. එතකොට ඔබතුමාලා මේ මේ විනය කමිටුවක්ද මොකක්ද ඔහු ගැන තීරණයක් ගත්තාට පස්සේ ජාතික සංවිධානය ධූරය මේ වෙනකොටත් අහෝසි වෙලා තියෙන්නේ. නෑ දැනට අපේ තිබෙන තත්ත්වය තමයි දුමින්සනායක මහත්මයාට තිබෙන මේ චෝදනාවත් එක්ක ඔහුව తాවකාලික ඌගේ සමාජිකත්වය तावकालिको अतिटुवलती है भाई विनय परीक्षण उठ कर लें ये तींदु अभी मध्यम कारक सभा अरंतिपेकमें दिन वलंगुतीरनेसा एक मंक्यूवे ओत अवधुटा जाति संविधायक क्रियाकरण के व्यय्वासी थिंग एतः कल्पना कर लिमे उत्तक वैड करे अभी ओ मित्र कथाकर मे वगे मे मे अभूत चोदना सा तो मेम लिपिली हम यदि आप तव गुड़ कारण किया दिन मम्मी तो किया मैं दिन लगते रहने बहुत कट यहाँ की रट के कुमाक